වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජින් බූස්ටර්ස්. අද 2021 මේ 16 ඉරිදා සිරස්තල දින 3කට පසු සංචරණ සීමා ලිහිල් කෙරේ අත්‍යවශ්‍ය රාජකාරී වෙනුවෙන් බස් රථ සහ දුම්රිය කිහිපයක් ධාවණයට කොවිඩ් වැළඳි තවත් ගැවිනිමවක් මරුට සමස්ත මරණ සංඛ්‍යාව 941ක් අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළට 42000කට අධික පිරිසක් පීඩාවට වාස්තු ප්‍රහාරයේ සැකකරුවන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණ අසම්පූර්ණ බවට නීතිපති කළ දැනුම් දීම ගැන විශේෂ භාර ඇමති CIDN වාර්තාවක් කැඳවයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From other Derana. This is Other Derana Prime Time with Vasanti Nanayakara and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් ලංකාවේ අංක 1 සහ විශ්වසනීය මුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. දින තුනක් පුරා අකණ්ඩව ක්‍රියාත්මක වූ දීප ව්‍යාප්ත සංචරණ සීමාව හෙට අලුයම 4 සිටවත් කිරීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කෙසේ වෙතත් හෙට රාත්‍රියේ සිට මැයි 31 වෙනිදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසු දින අලුයම 4 දක්වා කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු හැර සෙසු සියලු සංචරණයන් තහනම් වනවා. මුළු දිවයිනටම බලපෑත්වෙන පරිදි අඛණ්ඩ සංචරණ සීමා පැනවීමක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ ඉකුත් මැයි 13 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 11 සිටයි. COVID-19 පැතිරීම පාලනය එහි අරමුණ වූ අතර මෙම දින තුනක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සංචරණ අනුමැතීන් හිමි වුණා. ඒ අනුව එම සංචරණ සීමා හෙට අලුයම 4ට අවසන් වනවා. සංචරණ සීමා ක්‍රියාත්මක අද දිනේත් නීතියට අවනත නොවූ පුද්ගලයන් නීතිය රැහැනට හසු කර ගැනීමේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා යුද හමුදා සහයද පළ වුණා. මෙලෙස සංචරණ සීමා පැන වූ කාලය තුළ ධාවනය වූ ලොරි රථයක් තලවතුගොඩ පොලිස් මාර්ග බාධකයේදී නතර කෙරෙනු අතර පොලිස් නිලධාරීන් අදාළ ලියවිලි ඉල්ලා සිටීමත් සමග එහි බත ගැටුමක් නිර්මාණය වුණා. පසුව අනාවරණ වූයේ එම ලොරියේ ගමන් කරමින් සිටින්නේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා බවයි. මේ අතර සංචරණ සීමා පවතිද්දීම පිටකොටුව තොග වෙළඳ සැල් අද උදෑසන යලි තොග වෙළඳාම සඳහා විවෘත කෙරුණේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ සිදු කළ දැනුම් දීම මතයි. ඕනෑම ප්‍රදේශයක ඉන්න සුපුරුදු ෆිල්ම් කාර්යයන්ට බලපත්‍රයක් ලබාගෙන පිටකොටුවට එන්න පුළුවන්. අද ඉදා දිනේ මේ බලපත්‍ර ලබා ගැනීම අපහසුතාවයක් තියෙනවා කියලා සමහර වෙලඳු චෝදනා කරනවා. නෑ ඕනේ මේ චෝදනා කරන කෙනෙක්ට කියන්නේ දිසාපති කාර්යාලයට දුරකථනයෙන් දැනුම් දෙන්න. ඒ සඳහා අවශ්‍ය දිස්ත්‍රික් ලේකම්වරු 25 දෙනා මේ ප්‍රශ්නේ විසඳීම සඳහා මැදිහත් වෙනවා. කෙසේවිතත් නිසි ක්‍රමවේදයක් නොමැතිව වෙළඳ සැල් විවෘත කිරීම නිසා ඉන් පලක් නොවු බව එහි වෙළඳුන් පවසනවා. මතුමා ඇවිල්ලා ඊයත්තාව අද උදේත්තාව කඩේ අරින්ට කියලා කිව්වා. නමුත් කඩේ ලොකම ඇරලා තිනවා. ඒනට වෙළඳාම නැහැ. මිසස් එච්චර නැහැ. වෙළඳ දන්නේ නැහැ. يعني පාසෙම අරගෙන ඉන්න ඒගොල්ලෝ ටිකක් අමාරුයි. අර ඉරිදා දවසනේ. කෙසේ වෙතත් සුපුරුදු දෛනික කටයුතු සඳහා හෙට අලුයම 4 සිට අඛණ්ඩ සංචරණ සීමාව ඉවත් කරනවා. ඒ අනුව දහවල් කාලයේ සුපුරුදු පරිදි රැකියා හා සේවා කටයුතු වල නිරත වීමට ජනතාවට අවසර හිමි වෙනවා.
නමුත් හෙට සිට මැයි 31 වෙනිදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා වන රාත්‍රියේ පැය 6ක කාලය තුල සංචරණ තහනම් වෙනවා. එම කාලය තුල සංචරණයට අවසරය හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා හා එළවලු පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහණය සඳහා පමණයි. සංචරණ සීමා බල නොපාන දහවල් කාලයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් බැහැර විය හැකි ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය මත පදනම් වයි. ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ඉරට්ටේ නම් උදාහරණ ලෙස බිංදුවද ඇතුළත්ව 2 4 6 8 යන ඉලක්කම් නම් එවැනි පුද්ගලයන්ට ඉරට්ටේ දිනවල නිවසින් බැහැරව යා හැකි. එමෙන්ම ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ නම් උදාහරණ ලෙස 1 3 5 7 සහ 9 යන ඉලක්කම් නම් ඔත්තේ දිනවලදී සාමාන්‍ය ජනතාවට නිවසින් බැහැරව යා හැකි. යම් කෙනෙකුගේ හඳුනුම්පත නැත්නම් රිය බලපත්‍රය ගමන් බලපත්‍රය භාවිතා කරන්න පුළුවන් ශ්‍රී ලාංකිකයින්ට. එහිදී අපි සලකා බලනු ලබන්නේ එහි සඳහන් වී තිබෙන හඳුනුම්පතේ අංකය. ඒ වගේම විදේශිකයින්ට විදේශ ගමන් බලපත්‍රවල අවසාන අංකය 90 ඔතු අංක ඉරටු අංක ක්‍රමයට ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. සාමාන්‍ය පරිදි දෛනික වෙළඳාම් කරන අය කුලී රත පදවන අය රජයේ සහ පුද්ගලිකාංශයේ සේවකයින්ට ඔවුන් තමන්ගේ සේවා ස්ථානය වෙත යන අවස්ථාවක් හෝ සේවය අවසන් වී නිවසට එන අවස්ථාවක් විය යුතුයි. එසේ හැරෙන්නට වෙනත් ආකාරයේ සංචරණ සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කරනු එක් පළාතකින් තවත් පළාතකට යාමට අවසර නොදෙන පළාත් සංචරණ සීමාවද මැයි 31 දක්වා ක්‍රියාත්මකයි. පෞද්ගලිකාංශයටත් අවසරය තියෙනවා. පළාත් අතර සංචාරය කිරීම තහනම් වුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා රජයේ සහ පෞද්ගලිකාංශයේ සේවකින්ට ගමන් කරන්න පුළුවන් කියලා රජය දැනුම් දීලා තියෙනවා. ඒ වගේම කාර්යාල සඳහා මගෙන් ගෙන යාම සඳහා පළාත පිටින් වුණත් දුම්රිය ධාවනය කරනවා. නමුත් මේ දුම්රිය වලට නංගා ගැනීමේදී අත්‍යවශ්‍ය කාරණයක් සඳහාද ගමන් කරන්න කියන කාරණේ තහවුරු කරන්න. කොවිඩ් ආසාදනයෙන් සිදු වූ සිව්වෙනි ගැබිනි කාන්තා මරණයද ඊයේ වාර්තා වුණා. ඒ සමග කොවිඩ් මරණ 20ක් ඊයේ දින වාර්තා වූ අතර මෙරට සමස්ත මරණ ගණන මේ වන විට 941 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අධිබර ගැබිනි කාන්තාවන් සහ ස්ථූල කාන්තාවන් වගේම පිරිමින් මේ දෙපාර්ශවයටම කොවිඩ් ආසාදනය වුවහොත් දැඩි සංකූලතා ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. අකණ්ඩව හත්වැනි දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන ඊයේ 2000 ඉක්මවා වාර්තා වුණා. වාර්තා වූ ආසාදිතයන් ගණන 2386ක්. ඒ අනුව මෙවන විට ආසාදිතයන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. අප්‍රේල් මාසයේ මුල් දින 15 තුළ ආසාදිතයන් 3243 දෙනෙකු වාර්තා වූ අතර අප්‍රේල් මාසයේ අවසන් දින 15 තුළ වාර්තා වී තිබූ ආසාදිතයන් කරන 12197. ඉන්පසු මැයි මාසයේ ගෙවුණු දින 15 තුළ පමණක් කොවිඩ් ආසාදිතයන් 32325 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇත්තේ කොවිඩ් ව්‍යාප්තියේ භයානකත්වය පිළිබිඹු කරමින්. ඒ අනුව අප්‍රේල් මාසයේ අවසන් දින 15ට සාපේක්ෂව මැයි මාසයේ මුල් දින 15 තුළ ආසාදිතයන් වාර්තා වීම 165%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් දෛනික වැඩිම ආසාදිතයන් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කවලින් වාර්තා වුවත් ඊයේ වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ මහනුවර දිස්ත්‍රික්කෙන් වීම විශේෂත්වයක්. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 338ක්. මහනුවර නගර සීමාව මැණික් හින්න තලාතු ඔය සහ කටුගස්තොට යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වී තිබුණා. දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 321ක්. පානදුර දකුණ බුලත්සිංහල බදුරලී යන ප්‍රදේශවලින් ඊයේ වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වී තිබුණා. ඉන්පසු වැඩිම ආසාදිතයන් නුවර එළියෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 288ක්. නුවර එළිය නගර සීමාව පූණ්ඩලු ඔය සහ ලිඳුල යන ප්‍රදේශවලින් ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 277ක්. එම දිස්ත්‍රික්කයේ මිරිහාන, පාදුක්ක, බොරැල්ල, දෙමටගොඩ, මහරගම, කොට්ටාව යන ප්‍රදේශවලින් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී තිබුණා. විදේශගතව සිට පැමිණි 15 දෙනෙකුද ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතරට අයත්. කෝහල් වලට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ඇතුල් කරන ආසාදිත නමුත්
රෝග ලක්ෂණ නැති එහෙම නැත්නම් සුළු රෝග ලක්ෂණ තියෙන අය දින 10කින් නිවස්වලට අපි පිටත් කරහගෙනවා ඔවුන්ට තවත් දවස් 4ක් නිවසේදීම රැඳී සිටීමට උපදෙස් ලබා දෙමින් ඒ දින 14 ගත වුණාට පස්සේ තමුන්ගේ එදිනෙදා කටයුතු සාමාන්‍ය විදියට කරන්න පුළුවන් අපි එතකොට සැලකන්නේ ඔවුන් ආසාදිතෙක් නෙවෙයි කියලා මේ අතර තවත් කොවිඩ් ආසාදිත මරණ 20ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගියා මේ මරණ මැයි 7වනදා සිට පහළොස්වන දින දක්වා වූ කාලය තුල සිදු වූ මරණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මැයි මාසයේ ගත වූ දින 15 තුල පමණක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 263ක්. කොවිඩ් හේතුවෙන් සිදු වූ සිව්වෙනි කැබිනි කාන්තා මරණයද ඊයේ වාර්තා වුණා. මෙලෙස මියගේ තිස්සමහරාම යායගොඩ පදිංචි වයස අවුරුදු 35ක කාන්තාවක්. ඒ සමග ඇගේ මාස 8ක් වයසැති කනලේද මියගේ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා. ඇය මෙවැනි විටත් දියණියන් 3 දෙනෙකුගේ මවක්. අප්‍රේල් 29 වනදා මහරගම ප්‍රදේශයේ පැවති කොටහලු සාදයකට මෙම කාන්තාව ඇතුළු පවුලේ 12 දෙනෙකු සහභාගී වී තිබූ අතර එම සාදයට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙස පසුව හඳුනාගෙන තිබුණා. මෙම ගැබිනි මවටත් ඉක්ුත් 5 වනදා උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමෙන් දෙබරවැව රෝහලට ඇතුළත් කළ අතර සිදු කළ පරීක්ෂාවේදී ඇය සහ සැමියා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඉන් අනතුරුව ගැබිනි මව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත් සැමියා අඹලන්තොට රෝහලටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණත් එම කාන්තාව මෙලව එළිය නොදුටු තම දරුවාද සමගින් මිය ගියා. දුවල තුන්දෙනා මම තනි වෙලා මගේ කිපදෙනේ ළමයයි ගිරිදයි මේ කොවිඩ් මාරේ අරන් ගිලා තියෙන ඉතින් අනිත් මඟුරුන්ට මම ඉල්ලන්නේ මේක දින බරාරුන්ටත් දැනගෙන ගෙදර එළියට බයි නැතුව පරිස්සමෙන් ඉන්න කියලා. මේ අතර අදිබර ගැබිනි මව්වරුන් සහ ස්තුල කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම කොවිඩ් ආසාදනය වූ හොත් දැඩි සංකූලතා ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. අදිබර කාණ්ඩයට ගර්භණී නැති පිරිමි අයට වුණත් මේකේ ආසාදනයේ තියෙන සංකූලතා වැඩි වෙනවා. උග්‍රතට හැවෙන්න පුළුවන් ප්‍රවණතාවේ වැඩි වෙනවා. මාරවිල මූලික රෝහලේ කාර්යමණ්ඩලයේ 20 දෙනෙකුටත් වෛරස් ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව වෛද්‍යවරුන් 5 දෙනෙක්, හෙද නිලධාරිනියන් 8 දෙනෙක්, රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ 5 දෙනෙක් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 2 දෙනෙකුටත් වෛරසය වැළඳී තිබෙනවා. ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයෙන්ද නව ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් වාර්තා වී ඇත්තේ දන්දෙනිය, බෝපැත්ත, ගැටහැත්ත සහ මෝරගල යන ප්‍රදේශවලින්. මේ වන විටත් හුදකලා කර ඇති රත්නපුර අංගම්මන ගම්මානයෙන් තවත් ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා වුණා. මොවුන් සියලු දෙනාම අප්‍රේල් 30 වනදා අංගම්මන ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිස් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් වූ අයයි. ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් අද ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් ආසාදිත බව දැනුම් දුන්නා. අම්මේ මම යවන්න එපා මම පොසිටිව්. මේ හොරෙන් යන්නේ. දැන් අපි අවදිනවා. හැබැයි අහු වෙන්න එපා. අහුනොත් දැක්කනේ දා කෑව කණ්ඩ වෙන්න අම්බාන්න පාරේ ඈ. අම්මගේ රිපෝට් එකක් ආවා. පොසිටිව් කියලා ආවේ. ඒ වුණාට යවයිද නැද්ද කියලා දන්නේ නැහැ. මාළේ අල්ලගෙන උණුතුර විතර බොන්න. කොත්තමල් ටික කඩන් බොන්න. බබල් ගැදට සහභාගී වූ පිරිස දිනෙන් දින රෝගීන් බවට පත් වෙමින් තමයි මේ තරව වර්ධනයක් වෙලා තියෙන්නේ අංගම් ප්‍රදේශයේ මේ වෙනුවට සංචරණ සීමා පනවලා තියෙන කොටසකට. මෙවැනි පසුබිමක රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් සිය නිවෙස්වලම නියාමනය කිරීමට හා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඊයේ ප්‍රකාශ කළා. රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැති PCR පොසිටිව් අයව ගෙදරදී නියාමනය කළ යම්කිසි සංකූලතාවයක් එනකොට ඒගොල්ලන්ව රෝහල් පද්ධතියට යොමු කරන්න සෞන්දා සිට මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම කරනවා නම් අපිට ඒකට ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ දැනුවත් කිරීම කරලා නැහැ. ඉතින් ඒක නිසා හෙට ඉඳන් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක ගැන කීමේ අපහසුතාවයක් තියෙනවා. සෞඛ්‍යාධිකාරී කාර්යාලවල දැනට ඉන්න වෛද්‍යවරු කිසිසේත් ප්‍රමාණවත් නැහැ. මේ බිග නිවෙස්වල ඉන්න අයට වෛද්‍ය රැකවරණය ලබා දීම සඳහා ඖෂධ සෞඛ්‍යාධිකාරී කාර්යාලවල නැහැ. ඒ වගේම අදිසියේ නිවෙස් තුල ඉන්න රෝගියෙක් අසාධ්‍ය තත්ත්වයට පත් වුණොත් එහෙම ඔහු කඩිනමින් රෝහලක් හෝ වෛද්‍ය ප්‍රතිකාරක මධ්‍යස්ථාන කරා යොමු කළ යුතු වෙනවා. එහෙම යොමු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අපි සෞඛ්‍යාධිකාරී කාර්යාලවල නැහැ. අපි සූදානම් නිවෙස් තුල ඉන්න රෝගීන් රැකබලා ගන්න. නමුත් ඒ අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල වහාම සම්පූර්ණ කළ යුතුයි. ඒ අනුව මෙම තීරණය සම්බන්ධයෙන් කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යවරිය අද මෙලෙස අදහස් පළ කළා. ඒ ගැනත් කතා කරගෙන යනවා. මොකද ඒකට හරියට ගයිඩ්ලයින් එක හැදෙන්න ඕන. අතිගරු ජනාධිපතිතුමා එක්කත් කාර්යසාධක බලකායේදීත් මේක පැහැදිලිව කතා කරන්න ඕන කියලා ගරු ඇමතිතුමිය ප්‍රකාශ කළා. ඒ ඊට පස්සේ තමයි මේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ. අද තවත් නව ආසාදිතයන් 1732 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශාවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරටින් හඳුනා ගන්නුණු සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 142203ක්. ප්‍රතිකාර ලැබමින් සිට සුවය ලබා අද පිටත්ව ගිය 1102 දෙනා සමග පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 118322ක්. ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 22940ක්.
මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මක වාතාවරණයකවත් කොවිඩ් එන්නත් ජනතාවට ලබා දීමේ වැඩසටහන අදත් ක්‍රියාත්මක වුණා. අද දින බිග් ෆෝකස් වැඩසටහනට එක් වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ එන්නත් ලබාගත්ද වෛරසයට ඔරොත්තු දීමේ හැකියාව සිරුරේ වර්ධනය වීමට යම් කාලයක් ගතවන බැවින් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසම අනුගමනය කිරීම අනිවාර්ය බවයි. कोविड-19 वायरस हेटे एर ही एन्नत करने वेडसटहन अद दिनेत बस्नाहिर पलाते स्थान रसकदी क्रियात्मक केरुना कोलंब महानगर सभा बल प्रदेशेट आयत स्थान पहकदी अद एन्नत लबादीम सिदुकला कोलंब दिस्त्रिक्के अनेकुत सौख्य निलधारी बल प्रदेश वलत गंपह सह कलुतर दिस्त्रिक्क वल प्रदेश की हितमेकात एन्नत करने वेडसटहन क्रियात्मक वुना කෙනෙකුට යම් කිසි විදිහක කොවිඩ් 19 රෝග ලක්ෂණ එහෙම තියෙනවා නම් ඒ එන්නත ලබා ගැනීම සුදුසු නැහැ. වගේම තමයි යම් කිසි කෙනෙකුට එන්නත ලබා ගත්තට පස්සේ තමුන්ගේ ඇඟේ ඒ අවස්ථාවේ ආසාදනය තියෙනවා නම් ඒ අය ඉදිරියේදී ආසාදිත බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය ව්‍යාප්ත වෙන්නත් පුළුවන්. යම් කිසි කෙනෙකුට එන්නත ලබා ගත්තන් පස්සෙත් කොවිඩ් 19 සමාන රෝග ලක්ෂණ එනවා නම් ඔවුන් රෝහලකට හෝ සෞඛ්‍ය කංශවලට දැනුම් දීමකින් ඒ අනුව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ඊයේ දිනේ වන විට මෙරට පුද්ගලයන් 12,88,560 දෙනෙකුට එන්නත් මුල් මාත්‍රා ලබා දී තිබෙනවා. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 3,48,619කටත් එහි දෙවන මාත්‍රාව 2,435 දෙනෙකුටත් ලබා දී අවසන්. එසේම මේ වන විටත් ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 14,699 දෙනෙකු සඳහා ලබා දී තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් 9,25,242 අතුරින් පුද්ගලයන් 265,465 දෙනෙකුට මේ වන විට එහි දෙවන මාත්‍රාවද ලබා දී අවසන්. කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින අනෙක් පිරිසට දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා ප්‍රමාණවත් එන්නත් තවමත් ලැබී නොතිබීම සම්බන්ධයෙන් අප කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරියගෙන් විමසුවා. දෙවැනි එන්නත කොහොමත් ඉතින් ආනයනය කරන්න අපි සියලුම පාර්ශව ඒ සඳහා වෙහෙසෙනවා. මොකද ඒ නිර්දේශ වෙනවා සති 14යි 16යි අතර දෙවැනි මාත්‍රාව ගන්න කියන එක තමයි දැන් ජාත්‍යන්තරවත් නිර්දේශ වෙන්නේ. ඉතින් අපිත් උත්සාහය දෙන්නේ අපිට ලක්ෂායක මාත්‍රා ප්‍රමාණයක හිඟයක් තියෙනවා. ඒ මාත්‍රා කොහොම හරි අරගෙන ජනතාවට ලබා දෙන්න අපි කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදීත් සාකච්ඡාවට ලක් වුණා. මේ ඇස්ට්‍රසෙනික දෙවන මාත්‍රාව ගන්නව නම් මොන රටවල් වලද මේව තොග වශයෙන් තියෙනවා කියලා ඔබතුමලා දැනගෙන තියෙනවා. ඕස්ට්‍රේලියා ඊට පස්සේ යුරෝපානු රටවල් ගණනාවක් ප්‍රංශය ඩෙන්මාර්ක් වගේ රටවල් ගණනාවක් ඊට අමතරව ඇමරිකාවත් එක්කත් අපි සාකච්ඡා ගන්නවක් පැවැත්තුවා ඒවත් ඉතා හොඳ ප්‍රතිඵල තියෙනවා ඒ දුන්නෙම නැත්තම් මොකදම නැත්තම් ස්පුට්නික් ලයිට් කියලා තියෙනවා එන්නතක් ඒ එන්නත දෙන්න වෙන්නේ එකවරයි ඒ කියන්නේ එන්නත් දෙකක් අවශ්‍ය වෙන්නේ ඒ වගේම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඔබ දන්නවා එක එන්නතයි ලබා දෙන්නේ හිතන්න ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත දුන්නා කියලා එතකොට එයාට ඒ එක එන්නතෙන් කොහොමත් ප්‍රතිශක්තිය එනවා යම් විදිහකට පරණ එක බලපාන පරණ එක තිබ්බත් එකයි නැතත් එක මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණය එන්නත් නැති නැත්තම් මෙහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ මම මට හොඳටම විශ්වාසයි ජූනි මාසයේ වෙනකොට ස්පුට්නික් හා සයිනොෆාම් කියන එන්නත් දෙක ලබා දීමත් ඔය අපි මං කලින් කියපු එන්නත් වර්ගවලින් යම් ප්‍රමාණයක් අපිට ලැබුණාම අපේ එන්නත් වැඩපිළිවෙලේ මිනිසුන් බහුතරයකට එන්නත් ලබා දෙන්න පුළුවන් මේ වෙලාවේ වැඩිපුරම සයිනොෆාම් එන්නත ලබා ගනිමින් ඉන්නේ එතකොට අපිට කොච්චර කාලයක් යනවද සාමාන්‍යයෙන් මේ එන්නත ලබා ගත්තෙන් පස්සේ ප්‍රතිශක්තිකරණයක් ඇති වෙන්නේ කිසිම කෙනෙක් මේ එන්නත් ගත්තාය හිතන්න එපා අපිට දැන් ආරක්ෂාවක් තියනවා කියලා ඔබ පරණ හිටිය මට්ටමේම තමයි ඉන්නේ සති දෙකක් යනකල් ඒක නිසා ගෙවල් වලින් එළියට බහින්න නම් එපා ඒ අර එන්නත ගත්ත එකේ ප්‍රයෝජනවත් ගන්න හම්බෙන්නේ. ඒ ඇමරිකාවේ එහෙම තුන්වෙනි වරටත් ෆයිසර් එන්නතත් ලබා දෙන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ එන්නත් මාත්‍රා දෙක දුන්නත් ප්‍රමාණවත් නැහැ කියලා. ඒක නිසා මේක මේ ප්‍රභේද වෙනස් වීමක්. මේක කාල සීමාවත් එක්ක ගත්තාම සමහරලාට අවුරුද්දෙන් අවුරුද්දට මේ වැක්සින් එක ලබා දෙන්න තත්ත්වයක් එන්න පුළුවන්. මේක දැන් විශේෂඥයෝ කියන දේ තව අවුරුදු දෙකක් විතර යන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ඒකටත් හිත හදාගෙන ඉන්න වෙනවා හැමෝටම. අවුරුද්දට පාරක් මේක විඳගන්න වෙනවා. ගන්න වෙයි. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. පසුගිය දින කිහිපය තුළ දිවෙනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පවුල් 11,074කට අයත් පුද්ගලයන් 42,252 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ආපදාවන්ගෙන් මියගිය ගණන 5 දිනකු දක්වා ඉහළ ගොස් ඇති බවයි. පසුගිය 13 වෙනිදා සිට බලපෑත්වෙන අයහපත් කාලගුණය මේ වන විට දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 61කට බලපෑම් එල්ල කර තිබෙනවා. ඉන් මේ වන විට මියගිය සංඛ්‍යාව 5ක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ දිස්ත්‍රික්ක 6කට නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
ये रात्रि हते सिट अद रात्रि हत दक्वा मेम अनतुर अंगवीम निकुत करति बेनवा अबद कलमनाकरण मध्यस्थाने संधान कले कैलनी कलु गिंग निल्वलायन गंगावले चलय तदुरटत इहल मट्टमक पवतिन बवाय गिंग अंग बद्देगम प्रदेशेन पिटार गलीमेन मार्ग रसक अदत जलयन यटवुना ए बद्देगम उडुगम मार्गे बद्देगम दोनंगुड मार्गे सह बद्देगम हिक्कडुव पेरणी मार्गयाय කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය පැය 24 තුල දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල බද්දේගමින් වාර්තා වූ බවයි. එය මිලිමීටර 62ක්. මේ මාපලගම පිටිගල මාර්ගයේ කොටසක් ගිලා බැසීමට ලක්වන ආකාරයයි. ආරේ. අන්න පාලම දීච්ච හැටි. මාතර නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර තුඩාව ප්‍රදේශයේ පහත් බිම් රසක් ජලයෙන් යට වී තිබෙනවා. ආබාධ කළාම හිතන්නේ ගෑ ඇතුල තියාගෙන මෙන්නේ. කන්න බොන්න ඉන්න තැන් කිසිම දෙයක් නැහැ මේ ලෙඩ දුක් එක්ක මේ තැන් වලට අපිට ගිහිලි ඉන්නත් බෑ ඉතින් වතුරෙම ඉන්නවා ඉතින් කිල්ලලා ගඟ එහා පැත්තේ තියෙන්නේ කිඹුලත් එනවා දෙක මැදිය සටනේ ඉන්නේ මේ වතුරයි කිඹුලයි ඔක්කොමත් එක්ක අත්තනගලු ඔය සහ මහ ඔය ජල මට්ටම තවදුරටත් පවතින්නේ ඉහළ මට්ටමකයි මේ අතර ඇද හැලෙන අධික වර්ෂාවෙන් ජායල ඊයේ රාත්‍රියේ පිටාර ගැලීමට පටන් ගෙන තිබෙනවා මේ හේතුවෙන් ජායල ප්‍රදේශයේ පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 500ක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ටවුටේ සුලිකුණාටුව දෙවෙනට උතුරු දෙසින් ඉන්දියාවේ ගුජරාත් දෙසට ගමන් කරමින් තිබෙන බවයි. මේ හේතුවෙන් ඉදිරියේදී කංකසන්තුරේ සිට මන්නාරම සහ කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනවැකියේ සඳහන්. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ කංකසන්තුරේ හා මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු තීරය රළු ස්වභාවයක් ගන්නා බවයි. මන්නාරම වෙරළ තීරයට ඊයේ පස්වරුවේ දැඩි සුළං තත්වයක් හටගෙන තිබෙනවා. එමෙන්ම ඇතිව දැඩි සුළං හේතුවෙන් සහ බොහෝ දරළු වීමෙන් දොඩන්දුව කෙරපේ දීවර වරායේ තිබූ දීවර යාත්‍රා කිහිපයකට හානි සිදු වුණා. මොන විදියට කිව්වත් තේරෙන්නේ නැත්නම් මේක කතා දෙන්නේ කියලා දැන් ඉඳලා කාට කියන්නද කියලා දැන් අපිට දැන් තේරෙන්නේ නැහැ දීවර තමයි දැන් කියන්නේ. දීවර හා නායක ප්‍රජාට විශේෂයෙන් කියන්නේ කංකසන්තුරේ ඉඳන් මන්නාරම හරහා පුත්තරම දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මොහොත් තීරවල මේ සුළි කුණාටු හේතු කරගෙන තවදුරටත් අවදානම් තත්ත්වයේ තියෙනවා. තවත් පුවත් කිහිපයක් දැන්. පස්කු ප්‍රහරයේ සැකකරුවන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණ අසම්පූර්ණ බවට නීතිපතිවරයා කළ දැනුම් දීම පිළිබඳව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඇඳවා ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියා අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. අයිස් මද්‍රව්‍ය භාවිත කරමින් වැලිකඩ රාජගිරිය අවන්හලක සාදයක් පවත්වමින් සිටි පුද්ගලයන් 7 දෙනෙකු බස්නාහිර දකුණු අපරාධ කොට්ටාසේ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අතරට කාන්තාවන් 2 දෙනෙකුද අයත්. समग्र प्रधान प्रकाश निमावट पत्ते शुभरात्रि।